අයිබෝන් මධ්‍යන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගිහන් උද්‍යෝග මම තිනුෂා වේසිංහ ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නිලවරණය අද සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මුදා ගැනීමට සාකච්ඡා ඩෙන්ගු රෝගයේ හේතුවෙන් කින්නියා ප්‍රදේශයේ පාසල් දින 3ක් වැසේ ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ශ්‍රී ලංකා නීතිඥ සංගමේ 24 වන සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන නිලවරණය මෙවන විට ආරම්භ වී තිබෙනවා. එම සංගමේ ලේකම් නීතිඥ අමල් රන්දිනි මහතා සඳහන් කළේ ඒ සඳහා තිදෙනෙකු නාම යෝජනා භාර දී ඇති බවයි. ඒ අනුව තිවිනපුර පිහිටි මධ්‍යස්ථාන 77කදී නීතිඥවරුන් 14000ක් පමණ අද සිය ඡන්දය භාවිත කරනු ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ධූරය වෙනුවෙන් යුආර් ද සිල්වා, අනුර මැත්තේගොඩ සහ ආර්.ආර්. එස්. තංගරාජයන් නීතිඥවරුන් මෙවර තරඟ වදිනවා. මේ අද කොළඹ උසාවි පරිශ්‍රයේ පැවති ඡන්ද මධ්‍යස්ථානවලදී ප්‍රධාන අපේක්ෂක ඉදදෙනා සිය ඡන්දේ පාවිච්චි කළ ආකාරයයි. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මුදා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සභාවෙන් වන සාකච්ඡාවක් විදේශ අමාත්‍යාංශය සමග අද පැවැත්වෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය 13 වනදා ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ 8 දිනක සමග සෝමාලියාවේ ජිබූටි වරාය ආසන්නයේදී ඒරිස් 13 නැමැති ඉන්ධන නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවට වාර්තා වුණා. පසුගිය ජනවාරි 28 වෙනිදා පස්වරු 5:35ට මෙම නෞකාව කොළඹ වරාය සිට සෝමාලියාවේ මොගඩිෂු වරාය දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඒරිස් 13 නෞකාව සමග පැවති සංනිවේදන සම්බන්ධතා ඊයේ රාත්‍රියේ සිට එනහිට ඇති බවයි. ශ්‍රී ලාංකික පෞද්ගලික සමාගමක් මගින් මෙරට පුද්ගලින් 8 දෙනෙකු එම නෞකාවේ සේවයට යොදවා තිබෙනවා. කොමරොස් තටය යටතේ නෞකාව යාත්‍රා කර ඇති අතර එහි කළමනාකරණ කටයුතු සිදු කර ඇත්තේ එක්සත් අරාබි එමිරාජ්‍ය සමගම. ඇමරිකාවේ නිව්ස්වීක් සංගරාව මෙම සිදුවීම වාර්තා කර තිබුණේ 2012 වර්ෂයට පසු වාජ නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් පළමු අවස්ථාව ලෙසයි. සෝමාලියානු දේශීය ප්‍රාන්තයක් වන පුත්ලන්හි ආරක්ෂක බලධාරියෙකු රොයිටර් පුවත්සේවයට පවසා ඇත්තේ නෞකාවේ රැඳි සිටි පිරිස ගලවා ගැනීම සඳහා සෝමාලියාවේ ඔවුන් රැගෙන ගොස් ඇති අලුලා නගරයට මේ වන විටත් ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් යවා ඇති බවයි. ඩෙන්ගු පැතිරියාම හේතුවෙන් ත්‍රිකුණාමලයේ කින්නියා අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද සිට දින 3ක කාලයක් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ කලාප බහර අධ්‍යාපන අධ්‍යක්ෂ අහමඩ් ලෙබ්බේ මහතා සඳහන් කළේ ප්‍රදේශයේ පැතිර යන ඩෙන්ගු රෝගය හේතුවෙන් ළමුන්ගේ ආරක්ෂාව තකා මේ තීරණය ගෙන ඇති බවයි. මේ අතර අද උදෑසන ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පාසල්වල දෙමව්පියන් හා ගුරුවරුන් පැමිණ පාසල් බිම සුද්ධ පවිත්‍ර කර තිබෙනවා. මේ අතර ගත වූ සතියේ කාලය තුළ ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයෙන් ඩෙන්ගු රෝගීන් 12 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කේ මුරුගනාදන් මහතා සඳහන් කළේ රෝගීන් 2000ක් පමණ වාර්තා වන බවයි. දංගුල්ල කිරියල්ල පහළගම ප්‍රදේශයේ සිය බිරිඳට පහර දීමට තත් කළ ස්වාමි පුරුෂයාට ප්‍රදේශවාසීන් සිදු කළ පහර දීමකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළේ තියුණු පිහියක් හා ඇසිඩ් බෝතලයක් අතතිව පැමිණ සිටි සිය සැමියා තමන්ට පහර දීමට උත්සාහගත් බවයි. එහිදී අදාළ කාන්තාව නැකූ වෙලාපයන් හමුවේ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් එක්ව අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා. මා බයිගලා පීයක් තියෙනවා අනිනවා මේ ඇසිඩ් බෝතලයක් පෙන්වුවා මේක ඇසිඩ් තියෙන ඇසිඩ් ගන්නවා කෑ ගන්න එපා ඉතින් මම අයින් කෑ ගන්න දීවා ඇසේ ගමේ මිනිස්සු එන්නේ මාව
අප වාර්තා කරු සඳහන් කළේ පහර කෑමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා පසුව ප්‍රදේශවාසීන් එක්ව කිරියල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි. බරපතල තුවාල ලබා සිටි එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ රත්නපුර මහේස්ත්‍රාත්වරිය සිදු කළ බවද අප වාර්තා කරු සඳහන් කළා. දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුම් බියුන්සේ මහතා නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙම සංචාරය සිදුවන බවයි. මෙම සංචාරය තුළදී දෙරටට වැදගත් වන කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වනු ඇති. අවසන් වරට දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වී ඇත්තේ 1986 වසරේදී. වැටුප් විෂමතා මුල් කරගෙන ලංකා විදුලි සේවක සංගමය ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. නිවුස් ෆස්ට් මේ සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්චරණීය බල ශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ඔවුන්ගේ වැටුප් විෂමතාවේ විස්තීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි. මෙවර විට ඉංජිනේරුවන්ගේ වැටුප් විෂමතාවේ විස්තීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා. ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට යෙදී තිබෙනවා. මේ අවධානය ඒ පිළිබඳවයි. නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනේ මෙවර තේමාව වන්නේ ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිවාසිකම් යන්නයි. එහි අරමුණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයා ලබා ගන්නා විවිධ සේවාවන් වඩාත් විශ්වාසස්ථායී හා සුරක්ෂිත බවට පත් කර ගැනීම බවයි. ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය වෙනුවෙන් ජාතික සමුළුව අද සවස 3ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා. අදට යෙදී තිබෙන ලෝක පාරිභෝගික දිනයේදී පාරිභෝගිකයාගේ වශයෙන් ඔබට සිදුවන අපහසුතාවන් පිළිබඳවයි මේ වර්තාව. අද ජගත් පාරිභෝගිකයන්ගේ දිනයයි. මෙවර පාරිභෝගිකයන් දිනයේ තේමාව වන්නේ ඩිජිටල් යුගයේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් යන්නයි. නමුත් ශ්‍රී ලාංකිකයන් වන ඔබට අදරත් අත්විඳින සැබෑම තත්වයයි මේ. ඔව් මට බෝල් 500ක් දෙන්නකෝ. මාර්සල් ගියා මත මාර්සල් ඇති දැන් දවසටම හොයන්න රුපියල් 1000ක් විතර. රුපියල් 5000ක් වගේ දුන්නා ඊපස්සේ අපි කොහෙන්ද මාරු දෙන්නේ? මේ ගම ඇතුළට හයර එකක් ගියායින් පස්සේ මේ ගංගවල කඩේකින්වත් රුපියල් 1000ක් මාරු කරගන්න බෑ. එහෙන් රුපියල් 1000 5000 මාරු මේ සල්ලි දුන්නා ඊපස්සේ අපි මාරු කරන්න කොහොමදත් නැති වෙනවා. අඩිය වෙනකොට දෙන්නේ චෙක් එකක්. චෙක් එක අරන් ගිහලා බැංකුවට ගිහිල්ලා මාරු කරවම දෙන්නේ ලොකු සල්ලි. 1000කවල 5000කවල වගේ වෙන සල්ලි තමයි දෙන්නේ. ඉතින් අපි ගමට යනකොට ගිහිල්ලා ටැක්සියක් කරගෙන ගෙදර යන්නත් ගිහිල්ලා දෙන්න වෙන්නේ ඒ මාරු මාරු සල්ලි නැති නිසා අර ලැබිච්ච රුපියල් 1000 හරි 5000කවල හරි. බස් එක අපි යනකොට අපි කොන්දත්තර මාත්‍රට තියෙන මුදල දෙන්නේ අපි ගාව මාරු සල්ලි නැහැ. ඉතින් අපිට කඩවලට ගිහිල්ලා මාරු කරගෙන එන්න බෑනේ. අප රටේ පාරිභෝගිකයන් පිළිබඳව අපි මේ විදිහට කතා කරද්දී ජපානයේ වෙළඳුන් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට සැලකුවේ මේ විදිහට. අපි සල්ලි දුන්නාම ඒගොල්ලෝ කොහොමද ඒක ගන්නෙ? ඊට පස්සේ අපි ගන්න බඩු කොහොමද ඒගොල්ලෝ අපිට දෙන්නේ? ඊට අමතරව ඉතුරු සල්ලි කොහොමද අපිට ඒගොල්ලෝ දෙන්නේ? හරියටම ඉතුරු සල්ලි දෙනවද? එහෙම නැත්නම් මේ එකක් දෙකක් අඩු වෙන්න දෙන්නේ? අපි ගිහිල්ලා බලමු. මේක මම හිතන්නේ මේ වීදියක් අයින තියෙන කඩයක්. ලොකු කඩයක් නෙමෙයි, මේ ගොඩක් පොඩි කඩයක්. ලංකාවේ තියෙන පෙට්ටි කඩ වගේ. අපි බලමු අපිට කොහොමද ඒගොල්ලෝ සලකන්නේ කියලා. හරි, අපි අරගෙනම බලමු සචිත්.
දුන්නා සල්ලි 120යි ගන්න. ගම්මැත්ත දිනසිය දෙවන ක්‍රියාන්විතය සම්පූර්ණ වන දිනය අදයි. ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා ආරම්භ වූ මෙම දෙවන්ත මහජන සේවා ක්‍රියාන්විතය හරහා සිදු කළ ව්‍යාපෘති රැසකින් අද වන විට ජනතාවට සෙත සැලසෙනවා. ජනතාව අද රට පුරා සැමරුම් උත්සවද සංවිධානය කර ඇති අතර ඒ සඳහා නිවුස් ෆස්ට් සමාජිකයන්ටද ආරාධනා කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිඟුරාගොඩ සම්සුන්ගමදී අද පෙරවරුවේ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. මීට මාස කිහිපයකට පෙර එම ගම්මානයේ ගම්මැද්ද යටතේ ජල ව්‍යාපෘතියක් ජනසතු කෙරුණා. දිනස ගම්මැද්ද වැඩසටහන යටතේ දින 100 අතිසාර්ථකව සම්පූර්ණ වෙලා දැන් දින දෙවෙනි දින 100ක් අතර සම්පූර්ණයි. ඉතින් අපිට ලොකු හතුලක් දැනෙනවා මෙවැනි මේ සත්කාර අපිට ගමඩ කරලා දීපුවාම. ඇත්තටම අපිට ගොඩාක් සිරසාතනෙට කුඩම්ම පින් සිද්ධ වෙනවා මේ කරලා දුන්න දෙයට. පිගමී මේ වගේ දෙයක් කවුරුත් අපි කියලා වෙන කවුරුත් කරලා දුන්නේ නැහැ. සිරසාදනය තමයි මේ විදිහට මේ ගම්මැද්ද වැඩසටහන මේක අපිට දුන්නේ. සිරසන් සිරස ගම්මැද්දන් මේ මහජනතාවක සෑමදාම ඉන්නවා. මම කියන්නේ මේ සිරස ආයතනයේ මහජනතාවට විශාල මෙහෙවරක් කරනවා, විශාල සේවයක්. ඒ නිසා මේ සිරස සෑමදාම වැජ වෙන්න කියලා තමයි මම කියන්නේ. මෙතර කල්පිටිය කන්දක් කුලිය සමුද්‍රසන්න විහාරස්ථානයේද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. ගම්මැද්ද දිනසේ යටතේ සමුද්‍රසන්න විහාරස්ථානයේ අබලන් වී තිබූ ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කෙරුණා. මම හිතනවා සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍ය වේදී මේ රට පුරා තිබෙන ප්‍රශ්න පිළිබඳව සොයා බලන්නට යන අවස්ථාවවලදී දැවෙන ප්‍රශ්න දුටුවාම මේවට විසඳුම් දෙන්න අදාළ ආයතන නිහඬව සිටිනකොට ගොළු අත රකින්නකොට එහෙනම් අපිවත් මේක පටන් ගමුද කියලා හිතිච්ච එක රටේ ජනතාවගේ වාසනාව. මේ අතර වවුනියාව මොනරාගල අහංගම සහ කලුතර ප්‍රදේශවල ජනතාව විසින් සැමරුම් උත්සව රැසක් සංවිධානය කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරීන්ට පත්වීම් ලිපි පරිණමමින් සමාජ සවිබල ගැනීම සහ සුබසාධන අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පළ කළ අදහස් දැන් මේ සේවකයන්ට කරපු බරපතල වැරද්ද තමයි. මේක ලෝකෙ කොහෙවත් කිසිම කෙනෙක් කරලා නැහැ. දිවි නැග්ම සංවර්ධන දෙපාර්තමේන්තු පනතේ ගොම්ම කොන්තාලට ලියලා තියෙනවා සමෘද්ධි දිවි නැග්ම නිලධාරීන්ට මේක මේ බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න බෑ. මේ ලොකු බොරුවක් නැති එකක්. ග්‍රාමීණ බැංකුවේ එහෙම එකක් තිබ්බේ නැහැ කවදාවත්. සමීල්ඩන් මූල්‍ය ආයතන වල එහෙම එකක් තිබ්බේ නැහැ. කිබුත්සු බැංකු ව්‍යාපාරයේ එහෙම එකක් තිබ්බේ නැහැ. ඉන්දියාවේ සේවා සංවිධානයේ මේකක් තිබ්බේ නැහැ. ලංකාවේ සනසෙත් නැහැ. කොහෙවත්ම නැති ගොන් නීතියක් මේ දෙපාර්තමේන්තු පනතක දාලා අපිව ලොකු ඉරවිල්ලක ඉර කරලා තියෙනවා. ඒක තමයි ඔය අපිට ඕන විදිහට ලක්ෂ 10 9 සේරටම එකවර දෙන්න බැරි. හයින්දි 2500 අරන් තියෙන්නේ. අර අපේ බැංකුවේ තැන්පත් කරපු දුප්පත් අසරණ සාහනදර ලාභියාගේ සල්ලි තමයි. ඡන්ද ගන්න 2500ක් බෙදි. අපිට කමන්නේ. ඒක ට්‍රිෂනින් අරන් බෙදුවා නම් දැන් ඒක අය කරගන්නේ නැද්ද? අර දුප්පත් වංශයට 2500 අපි දෙන්න කොහොමද?
එසයික එයාට නොදෙනෙන්න ටික ටික කපා ගන්න කියලා කිව්වේ මම. ඒකට පාරට ඇදලා දාන මිනිස්සු පාරට ගේන සමහර නිලධාරීන් අපේ ළඟ ඉන්නවා. ඒ සියලු දෙනා මම දැන් කියනවා අපි අස්කර. ඒ සියලුම නිලධාරීන් අපි අස්කර. දැන් අවධානය අද දිනේ කාලගුණානාව කියවිතයි. අද දිනේදී දිවයිනේ බොහෝ පළාත්වල සවස දෙකෙන් පසුව තැනින් තැන වැසියෝ ගිගුරුන් තැවිලි දැවස වර්ධනය වෙනවා. බස්සායර සබර්ගමු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. නැගෙනහිර සහ දකුණු වෙල්ලපිට ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. ගිගුරුන් තැවිලි වැසි ඇති වෙන තැන් ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ දිනවල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවන අන්තර වවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසත් ජනතාවගෙන් කාරණක විල්ලා සිටිනවා. ඒ වගේම ඉදිරි දිනවලදී විශේෂයෙන්ම මාර්තු මාස 17 දින සිට පවතින වැසිදායක කාලගුණ තත්ත්වයේ ක්‍රමයෙන් අඩුවේයි බලාපොරොත්තු වෙනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් සහ දවසි අපේක්ෂා කරනවා. සුළං ඊසාන සිට නැගෙනහිර දක්වාම දිශාවලින් හැමන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 20-30ක් පමණ වෙනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් හලු. වයසවරුදු 16න් පහළ පාපන්දු හුවමාරු වැඩසටහන යටතේ පැවති තර්කයකින් ජපාන කණ්ඩායම ජය වාර්තා කළා. ජපානය සහ භූතානය අතර තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්තුණා. තරඟේ පළමු අර්ධයේදී ගෝල 3.0ක් ලෙස ජපාන කණ්ඩායම පෙරමුණ ගත්තා. ඔවුන් දෙවැනි අර්ධයේදී තවත් ගෝල 9ක් වාර්තා කළා. ප්‍රතිවාදී භූතාන කණ්ඩායම මෙම තරඟයේදී ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ. ඒ අනුව අවසන් ගෝල සටහන 11.0ක් ලෙස දක්වමින් ජපාන කණ්ඩායම තරඟයේ ජය වාර්තා කළා. මේ අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී ශ්‍රී ලංකා සහ නේපාල කණ්ඩායම අතර තරඟයක් පැවැත්තුණා. 38 මිනිත්තුවේදී තරඟයට වර්ෂාවෙන් බාධා එළවීම හේතුවෙන් තරඟය නතර කළා. එවන විට කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරගෙන සිටියේ නැහැ. ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ පීසරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා විවේකයේ සඳහා තරගය නතර කරන විට පන්දු අර 27ක් අවසානයේ කඩලු 4ක් දැවි ප්‍රස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 70ක්. ඒ සමගින් මධ්‍යාහන ප්‍රධාන කෘති ප්‍රකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.